ඊයේ පවතින යුද වාතාවරණය තුළ ඊයේ දින අපිට අවාසනාවන්ත ලෙස වාර්තා වුණා තොරතුරු නොමැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක්කෙක් වන අනුලා ජයතිලක මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් නැත්තම් මේ තත්ත්වය තුළ මිය ගොස් ඇති බව සනාථ කළා තියෙනවා. ඒ වගේම එරට පොලිසිය දන්වල තියෙනවා දින දෙකක් ඇතුළත මෘතදේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දෙන බව සහ ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. සුදුසු පරිදි මෘතදේහය මෙරටට ගෙන්වා ගැනීම හෝ ඒ ඥාතීන්ගේ කැමැත්ත අනුව. ඒ වගේම අනික් ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් යටවර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් තවදුරටත් අපිට තොරතුරු ලැබෙන්නේ නැහැ. ඒ අනුව තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම් කළ තියෙනවා එරට විදේශ කටයුතු අමාත්‍යංශයනුත් ඒ වගේම රතුකුරු සංවිධානය අපි බලාපොරොත්තු වෙන කඩිනමින් මොහු පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් ලැබේ කියලා විශේෂයෙන්ම හමාස් සංවිධානය ප්‍රකාශයට එකඟතාවය පළ කරලා තියෙන උන්නතර සිටින විදේශිකයන්ගේ තොරතුරු ලබා දීමට ඔවුන් යම්කිසි එකඟතාවයක් පළ කරලා තියෙනවා. බලාපොරොත්තු වෙන මේ අතර හෝ අපගේ ඒ තොරතුරු නොමැති යටවර බණ්ඩාර මහත්මයාගේ තොරතුරු ඇතිද කියන එක කොහොමද ඒ සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලක තානාපති කාර්යාලය ගරු තානාපති මැතිතුමා කාර්ය මණ්ඩලයේ කටයුතු කරනවා කියලා කියන්න පුළුවන්. විදේශ සේවා කටයුතු ආයතනය විදිහට ජනතාව දැනුවත් කරන්න. ඔව් මේ සම්බන්ධයෙන් අපිට පූර්ව නිගමනවලට ඒමට තවදුරටත් බලාපොරොත්තු ඒ කියන්නේ හැකියාවක් නොමැති වෙන හේතුව තමයි මේක ඉතාමත් ආසන්න රටවල් දෙක තමයි මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් සැලකිලිමත් වෙන්නේ එකක් ජෝර්දාන් රාජ්‍යය සහ අනික ලෙබනන් රාජ්‍යය. ඇත්තටම අපි යම් අවදානමක් මේ අවස්ථාවේදී දකින්නේ ලෙබනන් රාජ්‍ය සම්බන්ධයෙන්. හැබැයි ඒ සම්බන්ධයෙන් දැනටමත් ගරු තානාපතිතුමා කාර්ය මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටත් අරගෙන තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන මේ අවස්ථාවල් වලට කොහොමද මුහුණ දෙන්නේ කියන එකට සැලැස්මක් දැනටමත් සකස් කරලා තියෙනවා. විශේෂයෙන් මීට පෙරත් ලෙබනන් හා ආශ්‍රිත ඇතිවුණු යුද්ධමය තත්ත්වයේදී ක්‍රියා කරපු ආකාරය සහ ශ්‍රී ලාංකිකයන් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක්‍රියා කරපු ආකාරය මේ සියල්ලම අත්දැකීම් එකතු කරගෙන මෙවැනි තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අදාළ ආයතනත් එක්ක ඒ අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා මේ වෙද්දී. ඊශ්‍රායලයට අපි යැවීම නතර කිරීම කියනට වඩා එතන බලාපොරොත්තු වෙන තවදුරටත් ඒ අදාළ අංශවලින් අනුමැතියින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සහයට අපි අවශ්‍ය හැම අංශයකටම ලියලා තියෙනවා ඉල්ලීම් කරලා තියෙන තත්ත්වය විශ්ලේෂණය කරන්න කියන එක දිනපතා ඒ අනුව තීන්දුව ගන්නවා. ඒ වගේම අනිකුත් කිසිදු රාජ්‍යයකට එහෙම ශ්‍රී ලාංකිකයන් සුපුරුදු පරිදි රැකියා සඳහා යොමවීම මේ වනට සිදු වෙනවා. ඒ වගේම ඊශ්‍රායලයෙන් ඒ වගේ පලස්තීනයෙන් විවිධ ගැටුම්කාරී අවස්ථාවල ඉවත් වෙන්න කියලා ඔබ සිටින ස්ථානවල ඉවත් වෙන්න කියලා පණිවිඩයක්. ඒ අවස්ථාවලදී ශ්‍රී ලාංකිකයෝ හැටියට ඔවුන් ඉවත් වෙනවට ඔවුන් කළ යුතු දෙයක් තියෙනවා. සම වේලෙම අපි ඔවුන්ට කියා සිටින්නේ තමන්ගේ ඒ පවුල නැත්නම් රජය දෙන විධිවිධාන අනුගත වෙන්න. අපි දැක්කා පසුගිය කාලයේ දින කීපයකට පෙර ගාසා තීරයට ආසන්න ප්‍රදේශයේ යම් පවුල් ප්‍රමාණයක් වෙන තැන්වලට ස්ථානගත කරනවා. එවැනි අවස්ථාවක ඔවුන් සහ අනුගත වෙලා ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග අනුව ඒ පවුල සමග ඒ අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. මොකද තමන් හිතුමතේ මේ වෙලාවේ හිතපතෙක ගෙදරට යන්න එහෙම නැත්නම් වෙන තැනකට යන්න මෙවැනි කාරණා කරන්න එපා. ඒ ඊශ්‍රායල් පවුල ගන්න එහෙම නැත්නම් ඔබ සේවය කරන ස්ථානයේ ශ්‍රමික ඒගොල්ලෝ ගන්නා ඒ ක්‍රියාමාර්ගයට අනුගත වෙලා ඒ නියමිත දැනට ආරක්ෂිත ස්ථානයට යොමු වෙන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා.